ඇතටම මේ ටෙන්ඩර් ප්‍රෝසෙස් එක මාතරණයේ අවුරුද්දකට වැඩිය කාලයක් ගත වුණා. ඒ අවුරුද්දක කාලය මේ වගේ ටෙන්ඩර් එකක ඇගයීමේ වගකීම මූලික වශයෙන් තියෙන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුවටත් ස්ටෑන්ඩින් කැබිනට් අපොයින්ට්මන්ට් ටෙන්ඩර් බෝඩ් කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුවට. තාක්ෂණ කමිටුවේ ඉන්නවා එක්ස්පර්ට්ලා 13 දෙනෙක්. කැබිනට් අපොයින්ට්මන්ට් ටෙන්ඩර් බෝඩ් එකේ ඉන්නවා 5 දෙනෙක්. එතකොට මේ 18 දෙනා අවුරුද්දක් තිස්සේ වාර්තා කීපයක් PEC එක මා දන්න පරිදි වාර්තා 7ක් විතර ඉදිරිපත් කරනවා. ඊට අමතරව SEAPC එක ගොඩක් මේකේ වාර්තා ඉදිරිපත් කරනවා. එතකොට අපි ආයතන හැටියට දන්නවා සෙක්‍රටරි දිගටම මේ මේ ප්‍රොසෙස් එකේදී GCL චයින කියන සමාගමට ලයාන්විත භාවයක් දැඩි ලෙස දක්වුවා. ඒකට අපි ගාව එවිඩන්ස් තියෙනවා. ඒ වගේම ලන්දනවි ආයතනයට මේ ක්ෂේත්‍රයේදී ගේස් වැඩ කරා. මොකද ලන්දනවි එකට 2017 ජූනි 13 වෙනිදා අපි ටෙන්ඩර් එක බාර දුන්නේ 2017 අප්‍රේල් 21. We handed over our bid on 21st April 2017. So 2017 ජුනි 13 වෙනිදා ලක්දරවි ආයතනයේ නිලධාරීන් මේ මිනිස්ත්‍රියකට කැඳවලා ලේකම්තුමා ලක්දරවියකට කිව්වා ලක්දරවි බිඩ් එක අයින් කරගන්න කියලා. Minister invited ලක්දරවි officials to the ministry and requested to withdraw ලක්දරවි proposal from the bidding process on 13th June 2017, that is roughly exactly about 2 months after bid closing. So, ඉතින් මම කියාගෙන ගියේ මේ මේ සාකච්ඡාව TLC මහතුරු මේක දන්න හොඳටම මේක එක්ස්පර්ට්ලා TLD මහතුරු 13 දෙනා SEPC අය නෝනා මහතුරු 5 දෙනාක් නැතුව මේක කරන එක ඒක පාර්ශ්වික මේක අපිට සලකන්න වෙන්නේ අමාත්‍යාංශ ලේකම් තුමාගේ වර්ෂන් එක විදියට තමයි.